Right, I'm on Tava no boat dinaging out in the Tiena. Build a base 2.0 update taking up at a lab and a highway and build again a mail out Kalatino. Etamai Bob. It in Bob unlock Kalanda. Kala Yutu Deva listega Kala di Latino. A listega Baladina. Mata itamat Amaru Veikela hitene. Eating again apicata karamutava dura titamatora. Troop upgrades cana yala vistara padrika Latino. Amutuma vistarak troop upgrades yala. Automatically අපිට upgrade කරලම දෙනවයි කියලා. ඉතින් ඒ ගැනත් අපි වීඩියෝ එකෙන් කතා කරමු. ඊට අමතරව අලුතෙන් හීරෝ කෙනෙක් එන්ටර් නියමිතයි බිල්ඩර් බේස් සයිඩ් එකට. ඒ ගැනත් එයාලෙන් ගියක් දීලා තියෙනවා. ඊටත් අමතරව බේස් ඩිසයින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න යන්නේ. ඉතින් ඒ ගැන අපි ඊට කලනොත් කතා කරා යම් තත් දොරකට. ඉතින් කොහොම හරි මේකෙන් එයාලා සම්පූර්ණයෙන්ම මේ සියලුම දේවල් ගැන පැහැදිලි කරලා තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ගැම්බුරෙන් එයාලගේ ඒ අප්ඩේට් නිවුස් එක. ඒකත් මේ ඇවිල්ලා Alutma, Evagema, Antima, blog post, updated a caring avilatina, eating Arivarama, Vadagat Vista Regatino, aching apida, Balanda. ඉතින් මේ තමයි අන්තිම බ්ලොග් පෝස්ට් එක යාලා කියලා තියෙන විදියට මින් එහාට එන්නේ අප්ඩේට් එකක් තමයි. ඉතින් ඒ අප්ඩේට් එක එන්නේ කවද්ද කියන එක හරියට පැහැදිලි නෑ. කොහොම හරි තව සතියකින් හෝ දෙකකින් එන්න පුළුවන්. ඉතින් කොහොම හරි මුලින්ම මේ බ්ලොග් පෝස්ට් එකෙන් පැහැදිලි කරලා තියෙනවා යාලා. ලේඅවුට් චේන්ජස් කියලා විස්තර කීපයක්. ඉතින් කොහොම හරි ලේඅවුට් චේන්ජස් වලින් යාලා කියලා තියෙන්නේ ප්‍රධානම චේන්ජ් එක නෝලු ලේඅවුට් එකට අපේ බේස් එකේ හරියටම බිල්ඩ් හෝල් 6 වලින් පස්සේ. ඉතින් බිල්ඩ් හෝල් 6 වලදී තමයි කැලේම වල මේ කේව් එක එමන් නැත්තම් අපේ මේ ගුහාව කියන එක මතු වෙන්නේ. ඉතින් කොහොමරි ඒක මතු වෙච්ච ගමන් බේස් එක දෙකට කැඩෙනවා. ඉතින් කොහොමරි ඒක මත කැඩුනාම ඉතින් ඔටෝස් අවුට්පුට් සයිඩ් එකට සම් මේ පැත්තට මාස්ටර් බිල්ඩ් එකේ සයිඩ් එකට බිල්ඩින්ස් එතකොට වෙන් වෙනවා. ඉතින් කොහොමරි මුලින්ම අප්ඩේට් එක ආපු ගමන් අපි බේස් එකට අතුල් වෙච්ච ගමන් අපිට තුස්නිම් බුත වෙන්න දෙයක් නැහැලු. ඒකට තමයි එයාලා මේක පැහැදිලි කරලා තියෙන වේලාසනෙම. ඉතින් කොහොමරි එයාලා රෑන්ඩම්ලි අපේ බේස් එක ඩිසයින් කරනවලු. ඒක අපේ බිල්ඩිස් එක තියෙන විදියට. ඉතින් කොහමරි අපේ බේස් එක දැන් දෙකට කැඩුනාම ඔයාලා බිලෝ ලෙවල් 6 වලින් ඉහළ කෙනෙක් නම් ඉතින් කොහමරි ඔයාලගේ බේස් එකට ඔයාලා එන්ටර් වෙද්දි පළවෙනි වතාවට ඔයාලා විතරක් නෙමෙයි මමත් ඉතින් මගේ බේස් එක දෙකට කැඩිලායි තියෙන්නේ. එතකොට එතනදී ඔයාලා රෑන්ඩම්ලි ප්ලේස් කරලා තියෙන බිල්ඩින්ග්ස් ටික එතකොට අපිට තියෙන පස්සේ ඒක එඩිට් කරගන්නයි. හැබැයි කොහමරි මෙතනදී ඔයාලා වැදගත් දෙයක් කියලා තියෙනවා. ඉතින් අපේ ඔබ්ස්ටකල්ස් ඔයාලා දන්නවා ගස් ගල් මුල් වගේ දේවල් අපේ බේස් එකේ තියෙනවා. ඉතින් එහෙම රෑන්ඩම්ලි යාලා ප්ලේස් කරද්දි ඉතින් ඒ බිල්ඩින් එකක් ඒ ඔබ්ස්ටකල් එකක් උඩින් ප්ලේස් වුණොත් අනිවාර්යයෙන්ම එතකොට ඒ ඔබ්ස්ටකල් එක ගහක් වෙන්න පුළුවන් ගලක් වෙන්න පුළුවන් පඳුරක් ඕනම දෙයක් වෙන තැනකට මූව් වෙනවලු. ඉතින් කොමාරි ඩෙකරේෂන් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක ස්ටෑෂ් වෙනවලු අපිට පස්සේ යූස් කරගන්න පුළුවන් විදියට අපේ ස්ටෑෂ් වෙන ඓටම්ස් තියෙන තැන. හැබැයි කුමාරි මෙතනදී පාඩුව තියෙන්නේ ටෝල් ග්‍රාස් කියන මෙන්න මේ තනකොළ ඔයාලා දන්නවා ඇති සමහරු ඩෙකරේට් කරන්න යොදා ගන්නවා. අවුරුදු ගණන් ඩෙකරේට් කරපු අයත් ඉන්නවා මම දැකලා තියෙනවා බේසස්. ඉතින් කුමාරි ඒ ටෝල් ග්‍රාස් එක උඩින් එයාලා රෑන්ඩම්ලි ප්ලේස් කරන බිල්ඩින් එක ප්ලේස් වුණොත් ටෝල් ග්‍රාස් එක වෙන තැනකට මූව් වෙන්නේ නැහැලු. කෙලින්ම නැත්තටම නැති වෙලා යනවලු. ඉතින් කුමාරි මේක දුක්බර නිවුස් එකක් බේස් එක ටෝල් ග්‍රාස් වලින් ඩිසයින් කරලා තියෙන අයට අවුරුදු ගානක් තිස්සේ ෂවල් ඔෆ් ඔබ්ස්ටකල්ස් වගේ මිලදී අරගෙන. ඉතින් කොමාරි කරන්න දෙයක් නැහැ. ඒක තමයි එයාලා දාලා තියෙන්නේ. ඊට අමතරව බිල්ඩ් හෝල් ලෙවල් 1-5ට 6-15ට එයාලා කියලා දෙනවා. එයාලගේ බේස් එකේ වෙනසක් සිද්ධ වෙන්න බෝදුරට ඉඩ තියෙනවායි කියලා. ඉතින් ඔයාලගේ බේස් එකට මුලින්ම එන්ට වෙද්දි සමහරක් විට ඔයාලගේ බේස් එක මැද්දට ඇවිල්ලා තියෙන්න පුළුවන් කියලා එයාලා කියන්නේ. ඉතින් කොමාරි මැද්දට ඇවිල්ලා තේ සමහරක් විට ගොඩක්ම වටේ තියෙන ඉඩ ප්‍රමාණය අඩු වෙලා මොකක්ද හේතුව කියලා මම දන්නේ නැහැ. ඒක අප්ඩේට් එක එනකන් ඉන්න වෙනවා. කොහමද යාලා කියලා තින්නේ ඒ විදියට. ඊට අමතරව පොදුවේ පොඩි ලෙවල් හෝ ඉහළ ලෙවල් වල තියෙන ඇඩිෂනල් බේස් ලේඅවුට්ස් ඉතින් ඔයාලා දන්නවා අපි ඇඩිෂනල් බේස් ඩිසයින්ස් තියාගෙන ඉන්නවා. ඉතින් ඇඩිෂනල් බේස් ලේඅවුට්ස් ඔක්කොම වයිප් අවුට් කරලා දානවලු යාලා සම්පූර්ණයෙන්ම. ඉතින් ඔයාලගේ බේස් ඩිසයින්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක අමතක කරලම දාන්න. ඒකෙන් කිසිම පල ප්‍රයෝජනයක් නෑ මින් ඉදිරියට බිල්ඩ බේස් බිල්ඩ හෝල් 2.0 අප්ඩේට් එකෙන් පස්සේ කෙලින්ම අලුත්ම සිස්ටම් එකක් එන්නේ. එතකොට අලුත්ම ක්‍රමයකට තමයි අපිට බිල්ඩින්ග්ස් ඩිසයින් කරන්න වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් බිල්ඩ හෝල් ලෙවල් 6 වලින් පස්සේ දෙකට කරනවට පස්සේ ඉතින් මම කලින් වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරා ඒක බැලුවේ නැත්නම් ඔයාලට කියලා බලන්න පුළුවන්. මින් ඉදිරියට අපිට ඇටැක් කරන්න තියෙන 3-star attacks නෙමෙයි
කෙලිම 6 star attacks. ඉතින් අපේ master builder site එකට පළවෙනි attack එක කරන්න ඕනේ දෙවෙනි attack එක අපේ autos hard site එකට කරන්න ඕනේ. එතකොට අපිට base designs දෙකක් තියාගන්න වෙනවා. එතකොට අපේ layout එකත් අනිවාර්යයෙන්ම මෙතනදී වෙනස් වෙයි. ඉතින් කොහොමරි ඒක තමයි අලා blog post එකේ මුලින්ම පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට යාලා පැහැදිලි කරලා තියෙන්නේ troop level changes කියලා දෙයක් මෙතනදී තමයි අමුතුම අලුත්ම විස්තරය තියෙන්නේ. ඉතින් හොඳටම මේ ටික ඔයාලා අහගන්න ඕනේ. ඉතින් කොහොමරි මින් ඉදිරියට අපිට එනවා troops වලට heroic ability කියලා දෙයක්. මේ ගැන අපි කලින් videos වලින් කතා කරලා තියෙන්නේ. ඉතින් කොහොමරි මේ heroic ability එක එන්නේ troop එකක් නිශ්චිත level එකකට අපි upgrade කරාමයි. ඉතින් කොහොමරි මේ නිශ්චිත level එකට upgrade කර කර ඉද්දි එතකන් ප්ලේ කෙනෙක්ට මේ troop එක use කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මේ ගැන යාලා කල්පනා කරලා තියනවා අපිට ඒ fund එක ලබා දෙන්න අපේ fund එක නොකඩා ඉන්න යාලා අලුතෙන් ගෙනලා තියනවා අලුත්ම system එකක් automatically මේ troops ටික upgrade වෙලාලු අපිට ලැබෙන්නේ මින් ඉදිරියට ඒ special ability එක ඒ heroic ability එක unlock වෙන තැනට වෙනකන්. ඉතින් කොහමරි පහලින් තියෙනවා list එකක් ඔයාලට පේනවා ඇති. ඉතින් ඒ list එකේ ඉන්නවා සෑම සියලුම troop එකක් දැනට builder base site එකේ ඉන්න. ඉතින් කොහමරි උදාහරණයක් වශයෙන් list එකෙන් අපි ගමු baby dragon ව level 5 වලදී baby dragon ගේ special ability එක unlock වෙන්නේ heroic ability එක. ඉතින් කොහමරි දැන් අපි baby dragon ව unlock කරොත් එයාව ලැබෙන්නේ අපිට level 1 වලින්. ඉතින් අපි level 5 වලට එයාව upgrade කරලා ගන්න ඕනේ. හැබැයි කොහමරි builder base 2.0 update එකෙන් පස්සේ baby dragon ව කෙලින්ම අපිට level 5 වලින්ම තමයි ලැබෙන්නේ එයාගේ special ability එකත් අපිට භාවිතා කරගන්න. ඉතින් කොහමරි මේක කවුරුත්ම බලාපොරොත්තු නොවෙච්ච වෙනසක්. කොහමරි මේක කොයිතරම් දුරකට ප්‍රායෝගික වෙයිද කියන එකත් අපිට update එකෙන් පස්සේ තමයි බලන්න වෙන්නේ. හැබැයි කොහමරි මේකේ තියෙන එකම වාසිය තමයි අපිට තව දුරටත් elixir නාස්ති කරගන්න දෙයක් නැහැ. එයාලම automatically අපිට upgrade කරලා දෙනවා නම් ඉතින් බොහොම ස්තුතියි කියලා අපිට බාර ගන්න තමයි තියෙන්නේ troops ටික. ඊට අමතරව ඒ list එකේම පාලෙන් ඔයාලට පේනවා ඇති power pack level 13 කියලා පාලෙන් තියෙනවා. ඉතින් කොහොමරි දැනට අපේ ඉන්නේ builder base site එකේ super pack. ඉතින් එයාගේ නම super pack. ඉතින් කොහොමරි මින් ඉදිරියට මම හිතන්නේ එයාගේ නම වෙනස් කරන්න යන්නේ power pack කියලා. ඉතින් කොහොමරි සමහර කඩ අපේ main village එකට super troop pack හැටියට super pack හඳුන්වා දෙීමේ අදහසකින්ද එහෙම කරේ කියන එක මම නම් මට තාම අනුමානයක් විතරයි තියෙන්නේ. හැබැයි කොහොමරි මින් ඉදිරියට එතකොට power pack කියන නමින් තමයි එයා එන්නේ එළියට. ඊටත් අමතරව එයාලා කියලා තියෙනවා දැනට මේ තියෙන levels වලට වඩා වැඩි අගයකින් අපේ troop එක upgrade වෙලා තියෙනවා නම් ඒක එයාලා අඩු කරන්නේ නැහැලු. හැබැයි කොහොමරි automatically වැඩි වෙයි ඔයාලගේ troop level එක අඩුවෙන් තියෙනවා නම්. ඉතින් කොහොමරි දැන් ඉඳලා ඔයාලගේ elixir ඉතුරු කරගන්න upgrade කරන්න එපා troops. මේ තියෙන list එකට අනුව upgrade කරන්න සමහර ඔයාලගේ pack unlock වෙලා ඉන්නවනම් level 2 නම් ඉන්නේ ඔයාලා upgrade කරලා level 2 වලින් එහෙමම තියන්න upgrade කරන්න යන්න එපා. upgrade එකෙන් පස්සේ update එකෙන් පස්සේ අනිවාර්යයෙන්ම යා level 13 වල නිකම්ම upgrade වෙනවා automatically. ඉතින් ඔයාලගේ elixir ඉතුරු කරලා තියාගන්න. ඉතින් මේ list එක අනිවාර්යෙන් මතක තියාගන්න. එවගම මේ කියපු විස්තරේ ගොඩාක් වැදගත්. මේකත් මම උඩින් මුලින්ම කියවුවාට පස්සේ තමයි තේරුනේ ඉතාමත් වැදගත් විස්තරයක් කියලා. ඉතින් එමනම් ඒක තමයි දෙවන විස්තරේ. දැන් අපි බලමු විශේෂම විස්තරේ අපේ 6 වෙනි build එකේ විස්තරේ ගැන. ඉතින් කලින් videos වලින් මම ඔයාලට පැහැදිලි කරා අලුත් update එකෙන් පස්සේ 6 වෙනි build හැටියට ඒ පැත්තට යන්නේ Bob කියන මෙන්න මේ robotic character එක අපේ master build එනවා මේ පැත්තට ස්ථිර වශයෙන් පදිංචි වෙන්න. මේ සෑම සුළු දෙයක්ම අපි කව කරලා තියෙන පරණ videos වලින් කලින් update news වලින්. ඉතින් නැවත වරක් ඒ ටික පැහැදිලි කරන්න බෑ. ඔයාලා මිස් කරගෙන තියෙනවා නම් ඒ videos ටික ගිහිල්ලා බලන්න. කොහොමරි මෙන්න මේ Bob ව දැන් මින් ඉදිරියට update එකෙන් පස්සේ unlock වුණාම හරියටම builder base builder hall level 9 වලදී අපිට unlock කරගන්න යාව හරියටම 6 වෙනි builder හැටියට තියෙනවා options 4ක් සම්පූර්ණ කරන්න. ඉතින් කලින් අපි බයෙන් හිටියා මේ options මොනවා විදියට එයිද අමාරු වෙයිද ගොඩක් සංකීර්ණ වෙයිද එහෙම නැත්නම් ඉතාමත් ලේසි වෙයිද කියලා අපිට පොඩි ඉරිසියාවකුත් ඇති වුණා අනිත් අය ගැන. ඉතින් කොහොමරි මෙතනදී යාලා අවුට් කරලා තියෙනවා කෙලින්ම දැන් අපි කළ යුතු ඒ tasks 4 complete කළ යුතු task 4. ඉතින් කොහොමරි ඒ task 4 අපි උඩින් බලමු සරලව. ඉතින් කොහොමරි මුලින්ම පළවෙනි ඔප්ෂන් එක ඇරෙට තියෙන්නේ ගියප් කරන්න තියෙන්නේ defenses 3ක්. දැන්ලත් අපි කරනවා ඒක අපි 6 වෙනි බිල්ඩර් ගන්න. ඉතින් ඒක ඉදිරියට කරන්න ඕනේ. ඊට අමතරව දෙවෙනි ඔප්ෂන් එක ඇරෙට තියෙන්නේ
ඕනම ට්‍රූප් එකක් ලෙවල් 18 වලට අප්ග්‍රේඩ් කිරීම. ඉතින් කොහමරි දැනට අපි කරන්නේ අපේ කැනන් කාඩ් එක ලෙවල් 18 වලට දාන එක. හැබැයි ඉදිරියේදී ඔයාලට කැමති ඕනම ට්‍රූප් එකක් ලෙවල් 18 වලට දාලා කෙලින්ම ඒ ඔප්ෂන් එක සම්පූර්ණ කරන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ඔප්ෂන් එක ඇවිල්ලා තියෙන්නේ ඕනම ඩිෆෙන්ස් එකක් ලෙවල් 9 වලට ගන්න එක. දැනට අපි කරන්නේ ටෙස්ලා ටව එක. ඒ ටෙස්ලා ටව එක බිල්ඩ් බේස් සයිට් එකේ තියෙන ඒක ලෙවල් 9 වලටද කොහෙද ගේන එක. කොමාරි මින් ඉදිරියට අපිට කරන්න තියෙන ඕනම ඩිෆෙන්ස් එකක් ආචර් ටව එකක් මෝටා එකක් කැනන් එකක් ඕනම ඩිෆෙන්ස් එකක් ලෙවල් 9 වලට අරගෙන එන එක. ඉතින් කොමාරි ඒ තුන ඉතාමත් ලේසි. හතරවෙනි එක ටිකක් සංකීර්ණ වගේ පේනවා. හැබැයි කොමාරි ඒක ඉදිරියේදී තමයි තීරණ වෙන්නේ කොච්චර දුරට ඒක සංකීර්ණ වේද කියලා. කොමාරි හතරවෙනි ඔප්ෂන් එකද තියෙන්නේ. ඉතින් අපි ටෝටල් අප්ග්‍රේඩ් ලෙවල්ස් ගේන්න ඕනලු ඕල් හීරෝස් ලගේ ලෙවල් 45 වලට ඇට් ලීස්ට් අඩුම තරමේ ලෙවල් 45 වලට ගේන්න ඕනලු හැම හීරෝ කෙනෙක්ගේම ඕල් හීරෝස් ලගේ ලෙවල් එක. ඉතින් මේක කියවදි මාත් මුලදි කන්ෆියස් වුණා. ඕල් හීරෝස් කිව්වාම කවුද ඕල් හීරෝස් කියන්නේ? දැන් අපේ බැටල් මැෂින් එක විතරයි මේ පැත්තේ තියෙන්නේ කියලා. ඉතින් එතකොට මේක තවදුරටත් හතර පහ පාරක් කියවද්දි තමයි මට තේරුණේ. ඉතින් කොහමද මෙතනදි මෙයාලා අපේ මේන් විලේජ් එකේ ඉන්න හීරෝස්ලව නෙමෙයි මෙතනට ගාවගෙන තියෙන්නේ. ඊට එහා පැත්තෙන් මෙයාලා පෑදලිව දීලා තියෙනවා උදාහරණයක් නිව් හීරෝ මැෂින් කියලා දෙයක් ගැන. ඉතින් කොහමද ඒ කියන්නේ අලුතෙන් හීරෝ මැෂින් එක අන්ලොක් වෙන්න නියමිතයි බිල්ඩ් බේස් 2.0 අප්ඩේට් එකෙන් බොහෝ දුරට අපේ ඔටෝස් අවුට්පෝස්ට් සයිඩ් එකට. ඉතින් කොහමද එහෙම අන්ලොක් වෙන ඒ අලුත්ම මැෂින් එක අපි පර්චස් කරොත් සල්ලි දීලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් අපිට ලෙවල් 15 දක්වා අප්ඩේට් අප්ග්‍රේඩ් වෙච්ච හීරෝ කෙනෙක් ලැබෙනවා. එම නැතු අපි මුල සිටම කරොත් ඉතින් එකේ ඉඳන් යන්නේ. කොමාරි මේ අලුතෙන් අන්ලොක් වෙන්න යන හීරෝ මැෂින් එක සහ දැනට අපේ ඉන්න බැටල් මැෂින් එක මේ දෙන්නගේ මුළු එකතුව 45කට ගේන්න ඕනේ. ලෙවල් 45 වලට දෙන්නම අප්ග්‍රේඩ් වෙලා ඉන්න ඕනේ. මේ 6 වෙනි බිල්ඩව ගන්න 4 වෙනි ඔප්ෂන් එක සම්පූර්ණ වෙන්න මේ 4 එතකොට මේ විදිහට සම්පූර්ණ කළාම අපිට ලැබෙනවා අලුතෙන් මෙන්න මේ බොබ් කියන චරිතය. එතකොට යාව අපිට යවන්න පුළුවන් අපේ මේන් විලේජ් එකට. ඉතින් දැනටමත් ඔයාලා 6 වෙනි බිල්ඩ අන්ලොක් කරගෙන තියෙන්නේ. ඔයාලට වොරි වෙන්න දෙයක් නැහැ. ඔයාලගේ අප්ඩේට් එකෙන් පස්සේ ඉන්න ඒ බිල්ඩ මේ පැත්තට ඇවිල්ලා මාස්ටර් බිල්ඩ. ඒ පැත්තටයි බොබ් ඔටෝමැටිකලි. ඉතින් ඔයාලට වද වෙන්න දෙයක් නැහැ. මේ ගැන මම පුළුල්ව කතා කරලා තියෙනවා කලින් වීඩියෝස් වලින්. ඔයාලා මිස් කරගෙන දිනවනක් ඒ ටික කියලා බලන්න. ඉතින් කොමාරි මේ බ්ලොග් පෝස්ට් එක එකත් අන්තිම බ්ලොග් පෝස්ට් එක කියලා යාලා හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මේකෙන් පස්සේ එන්නේ කෙලින්ම අප්ඩේට් එක. එවැගේම මේ බ්ලොග් පෝස්ට් එක යාලා දාලා තියෙන්නේ විශේෂයෙන්ම මේක විතරක් නෙමෙයි කලින් බ්ලොග් පෝස්ට් එකත්. ඉතින් අනිවාර්යයෙන්ම අපිව තුෂ්ණිම්බුත නොකර අප්ඩේට් එකෙන් පස්සේ අපිව හොල්මන් නොකර කෙලින්ම අප්ඩේට් එක ගැන පෑදිලි කිරීමක් කරලා ඊට පස්සේ අප්ඩේට් එක දීම පිණිසයි. කොමාරි මම හිතනවා ඔයාලා මම පෑදිලි කරපු දේවල් වලින් යම් කිසි දෙයක් අල්ලා ගන්න ඇති කියලා. ඉතින් ඔයාලට පෑදිලි නැත්නම් නැවත ඔයාලට ට්විටර් ෆේස්බුක් හෝ යම් කිසි දැනගින් බ්ලොග් පෝස්ට් එක අරගෙන කියවලා බලන්න පුළුවන් මම කියපු විස්තරෙත් එක්ක සංසන්දනය කරලා. ඉතින් යම් කිසි දෙයක් තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද කියනවනම් බිල්ඩ් බේස් 2.0 අප්ඩේට් එක ඉතාම සංකීර්ණ අප්ඩේට් එකක්. ඉතින් ඒ අප්ඩේට් එකේදී අනිවාර්යම අපි හොල්මන් වෙලා බලාගෙන ඉන්න එක අනිවාර්යම කාලය නාස්තියක්. ඉතින් මේ විස්තර ටික දැනගෙන කෙලින්ම අප්ඩේට් එකට යමු. ගිහිල්ලා උපරිම ෆන් එක ගමු. ඒ වගේම අලුතෙන් මම නැවත සීරිස් එකක් පටන් ගන්නවා බිල්ඩ් බේස් 2.0 එකෙන් පස්සේ 6 වෙනි බිල්ඩව ගන්න. ඉතින් ඒ සීරිස් එකටත් එතකොට කට්ටියට ජොයින් වෙන්න පුළුවන්. දැනට මම කර කර හිටපු සීරිස් එක සම්පූර්ණයෙන්ම නතර කරන්න වුණා ගිය අවුරුද්දේ අග වෙනකොට මේ බිල්ඩ් බේස් අලුත් අප්ඩේට් නිවුස් එකත් එක්ක. ඉතින් කොහමද ඒක සම්පූර්ණයෙන්ම කන්ටිනියු කරනවා මම අලුත්ම අප්ඩේට් එකත් එක්ක. ඉතින් කොහමරි කමෙන්ට්ස් වලින් ඔයාලගේ වැඩිපුර අදහස් කියන්න. මට මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මෙතනින් පෙන්නලා දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අලුතෙන් නිවුස් එකක් ලැබිලා තියෙනවා නම් ඒකත් කමෙන්ට්ස් වලින් කියන්න. වැදගත්ම දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම පින් ටොප් කරනවා. රයිට්. එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.